වාදෝ වැඩට යන්න නැද්ද රඩා මම මේ කල්පනා කරේ යන්න තෝනේ නොයන්න තෝනේ මොකද මං කරන්නේ කියලා සනා ඇයි ඔය ආයේ මොකක් හරි ජල්තරයක් දාගත්තද නෑ මං දාගත්ත ජල්තරයක් නෙමෙයි ඒනම් එකෙම්ම කවුරු හරි දාලා දීපේවත්ද දාලා දුන්නේ කවුද කියලා කිව්වොත් උඹ මෙතන තුම්මුණින් දාලා වැටෙනවා සර් තුම්මුණින් දාලා වැටෙනවා ඔයස් තුම්මුණින් දාලා වැටෙනවා නිකන් ඒට මේට අදින් නැතුව කියනවනම් එකෙම්ම ඔය කතන්දරේ කියලා දාන්න ලඩා නැත්තම් නිකන් ඉන්න මට ආවක කිව්වත් දහයි නොකිව්වත් දහයි සනා ඔන්න ඔය කීයක් හරි මට දීලා යනවා සනා මම ඔයාට එක දවස් දෙකක් ඇතුළත පොඩි ඉන්ට්‍රස්ට් එකකුත් එක්ක රිටර්න් කරනවා නෑ ඔයා වටින් ගොඩින් එන්නේ ඕකටයි කියලා මට වීල පහ තේරුණා නම් මම එකෙන්ම යන්නේ පස්ස පැත්තේ ඇත දැන් බෝය කරන දේවල් අනුව උඹ පස්ස පැත්තෙන් ගිහිල්ලා බේරුණොත් ලොකු දෙයක් සනා ඔය කියන කතා ඇහෙනකොට දෙන දෙයක් උනත් හරි ඉතා දාගෙන දෙන්න හිතෙන්නේ නෑනේ නඩා හරි හරි මේවා නොදෙන්න ගන්න දේවල් නෙවෙයිනේ ඒ නිසා සැලකිය යුතු ගානක් දෙනවා අනිත් එක මං දැන් ඉන්නේ නිදානයක් පෙනි පෙනි හාරන්න වෙලාවක් නැතුව වා එකෙම්ම දෙනවා කියලා ගනිපු සල්ලි ආය දුන්නනම් දැන් බිල් ග්‍රේට්ස් වැඩ කරන්නෙත් මංගාව නිකම් පිස්සු කතා කරන්න එපානේ බලන්ගියාම රංගනාතර සෑහෙන කාලයක් යනකම් ඇදී නැගිටින්න වෙන එකක් නෑ නේද මට හිතෙන විදිහට නම් මිනිහට තව 6-7 මාසෙකටවත් පොලේ පය ගන්න බැරි වෙයි ඊටිසල රංගනාතට ඔහොම ස්ට්‍රෝක් එකක් ඇවිල්ලාම නැද්ද? Thank you. ඇවිල්ලා තිනොල් මචං. වයිෆ් කියන ඇටියට මේ තුන්වෙනි එකලු. කෝපි ගොනේ නැහැ. ඔහොම දියන්නේ සර. මන්ද එළියට එනවනේ. ටක් ඔළුව කැලින් කරගත්ත එකම වැඩ පටන් ගන්න එපා නේ ඉස්සර පොඩ රෙස්ට් එක ගිහින් කොහොමද දැන් මට මම අරුවක් නෑ රන්දිෂ් එක දිගටම ඇඳට වෙලා හිටියේ නම නිකන් ලෙඩ ගන්නට වැටෙනවා එහෙම කියලා වැඩිය මහන්සි වෙන්න එපා ලෙඩ කියන ඒවා යට යනවා ආයෙ උඩ එනවා පේනවනේ මේ රංගනාතර වෙච්චද වැඩක් නෑ කතා කරලා රංගනාථ දැන් ඉන්න හැටි දැක්කම මටත් බය හිතෙනවා. සිංහය වගේ හිටියට අපේ ඇඟවල් වලත් මොන මොන ලෙඩ තියෙනවද කියලා කවුරු බන් දන්නේ. රංගනාථට ඉතින් කණ්ඩ බොණ්ඩ ගියාම සීමාවක් නැහනේ. ඒකත් එක්ක මිදිමැරිල්ලක් තියෙනවනේ. ඔය ඔක්කොම වට කරලා තමයි මෙයාට වැඩේ පත් වෙන්නේ. Thank you.
හැබැයි ඉතින් රංගනාතට ඔය හැදුනේ තුන්වෙනි ස්ට්‍රෝක් එක නම් මිනිහට සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා. මතකනේ මිස්ටර් රණබාවුට උනදේ? රංගනාත දැන් ඉන්නේ රණබාවු හිටියට වඩා සීරියස් තැනක මචං. පොඩකින් මයින්න. අර මේට පොන්සේකාරයා දැන් මොකද කරන්නේ? පොන්සේකා කිව්වේ කවුද ඇන්ටන් අයියා? කලින් මේ වැඩ කරපු ආදයා. මං නම් හරියටම දන්නේ නැහැ ඇන්ටන් අයියේ. මම මෙහාට එද්දි හිටියේ දාබරිය අයියා. දැන් තමුන් මේට වෙලා කොච්චර කල් වෙනවද? ලබන මාසෙට හරියටම අවුරුදු 3යි. නෑ 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 මම මේ කියන්නේ අවුරුදු 7කට ඉස්සෙල්ලා කතන්දරයක්. මම අවුරුදු 7යි මාස 6ක් මෙතන ඇතුලේනේ. කට්ටිය කියනවා ඇන්ටන් අයියා. මොනවද කියන්නේ? ඇන්ටන් අයියා හිටියානම් සුදු වැල්ලට මෙහෙම කලක් යන්නේ නැහැ කියලා. එහෙම කියනවා නම් හොඳයි. දැන් බලනවා මං හිටපු කාලේ මිනිස්සු වැරද්දකට කරුවේ අඩියක් පොඩියක් ගන්න විතරයි. දැන් හැම තැනම කොල්ලෝ කුරුටෝ තැටිය රත් වෙනවා. ඊට වැඩිය හපන්නේ ආයිසෙ මේ ගෑනුන්ගේ හැදියාව බින්දුවට බහැලා. ඒ කිව්වමනේ මට මතක් වුනේ. මොකද්ද? නෑ නෑ ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි. දැන් කියනක බාන තමසක පොඩි දේ මොකද්ද කියලා? මං ඊයේ සුරේක නංගිව දැක්කනේ දෙහිවල චිල්ඩ්‍රන් පාක් එකේදී. කාත් එක්කද? පොඩි බබෙකුයි අවුරුදු 35ක් 40ක විතර කොල්ලෙකුයි එක්ක. අවුරුදු 35 40 කොල්ලෝ කොහෙද ආයිසේ? ඔව් මට දැන් හැටියට නම් සුරේක නංගිගේ වටන් හිටපු ළමයාගේ තාත්තා ඒ. சாரிங்க பார்க் பண்ணும்போது உங்க சைடு வியூ மிரர் ஐல் ரீபிஸ் நானே தெரியுதா ஆ பஜாரி மே மொக்கதானே மே ஐ மொக்கதுனே உப காத்தக்கது ஈய பேர்தா தேவியல பாக்க கேடி ஏ யாலுவக்க கேக்க ஐ எதுக்குரும வடாகன உர்க்கல் கரே யாலுவக்க பொடி எகாத மன் தானோ கில்ல பத்து கரு பேகாவ பொட கிவசல இன்னக்கோ மம கிஹில்ல உகே ஹொம்பட தெக்க கன்னலவில விஸ்தரே கியான ஏரோப்பே பலவுக்கோ දෙපැත්ත හරිනේ බැලන්ස් නේ
රන්දිෂ් මගේ ෆෝන් එකට අද අන්නෝන් නම්බේකින් මිස් කෝල් එකක් ආවා. මට නම්බේක දැකලා හුරු හින්දා ආන්සර් කරන්න ගිහිල්ලා පස්සේ කන්ෆර්ම් නැති හින්දා ආන්සර් කරේ නැහැ. මොකද නම්බේක? මගේ අර පරණ නම්බේක තිබුණ කාලෙත් ඒ ෆෝන් එකටත් ඒ නම්බේකින් මිස් කෝල් ආවා වගේ මතකයක් තියෙනවා. කියන්න මොකද නම්බේක කියලා? පොඩ්ඩක් ටිකක් පුරුදු නම්බර එකක් මේ කාගේද මේ බලන්න කීයද කෝල් එක ඇවිල්ලා තියෙන්නේ කියලා 8:20ට 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 කියන්නේ එයා මෙහිනේ ඒකනේ ඒ වෙලාවේ ඔයා ස්විම් කරනවානේ